සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔයගලන්ට ඔන්න අපි තවත් video එකක් අරගෙන ආවා. කරපිංචා කොහොමද? කරපිංචා ආශාකයක් ගෙදර ආහාරයට අපි අපේ කුස්සියේ ගෙවත්ත වගා කරගන්න කියන මාතෘකාව. මම මේකෙදි කියලා දෙන්න හදන්නේ ගොඩක් දුරට අපිට හොඳ ඒ කියන්නේ හොඳ කරපිංචා අත්තක් හැල කරගන්නවා කියන එක හරි අමාරුයි. අත්තක් ලේසියට හදාගන්න බෑ. අපි ඉන්දුවොත් ඒ අත්ත මැරෙනවා. අපිට නිසියාකාරව කරපිංචා අත්තක් හදා ගැනීමට නම් අපි අනිවාර්යයෙන්ම ඒක ප්‍රොපගේට් කර යුතුයි. ප්‍රොපගේට් කරන්නේ නැතුව කරනවා නම් අනිවාර්යයෙන්ම හෝමෝනයක් පාවිච්චි කර යුතුයි. ඉතින් මම ඕගොල්ලන්ට කියනවා කරපිංචා ඇටතවාන් කරගන්න. හැබැයි කරපිංචා ඇටතවාන් කරගන්න එක ගොඩක් ගහක් ඒ කරපිංචා හැදිලා තියෙන ගහ ගොඩක් පරණ වෙන්න ඕනේ. ඒ ගහ පරණ නම් තමයි ඒකේ ගෙඩි හට ගැනීමක් සිදු වෙන්නේ. නැත්තම් කරපිංචා ගෙඩි හොයාගන්න සාමාන්‍ය අමාරුයි. එතකොට ආපහු කරපිංචා ගහ අපිට කරපිංචා මුල් වලින් තමයි ගොඩක් දුරට පැල හටගන්නේ කරපිංචා ගහේ. අපිට මුල් කප්පාදු කිරීමක් ඒ කියන්නේ ගහේ මුල් කෑලි අරගෙන අපිට පුළුවන් පැල ලබා ගැනීමක් කරන්න කරපිංචා වල. මම ඕගලන්ට කියලා දෙනවා දණ්ඩකුත් කොහොමද අපි ඉක්මනට කරපිංචා දණ්ඩකුණුත් කොහොමද හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඇට කොහොමද මෙයා කරගන්න පුළුවන් අපි තවාන් කරලා බලමු. ඇටත් තවාන් කරලා බලමු, දණ්ඩකුත් හිටවලා බලමු. මේ දෙකෙන් කෝකද ඉස්සර වෙන්නේ? එතකොට කරපිංචාත් මැරෙයිද කොහොමද කියලා බලමු. එතකොට මම අද ඔයගලන්ට මේක පෙන්නනවා කොහොමද කරන්න කියලා. ඊට පස්සේ නැවත ඒකේ පැල හට ගැනීමක් වෙනකොට ඒ කියන්නේ දණ්ඩ ලියලා හෝ මැරිලා හෝ ඒ සම්බන්ධව තව වීඩියෝකින් මම ඔයගලන්ට පෙන්නනවා මේක කෝකද ඉක්මන කොහොමද අපිට ඉක්මනට හදාගන්න පුළුවන් මොන විදියකද කියලා. කරපිංචා එතකොට හරි බලමු. ඕගොල්ලෝ දැකලා ඇති සමහරක් විට මේ තියෙන්නේ කරපිංචා ගෙඩි. මේ තියෙන්නේ අමු ගෙඩි. ඒ කියන්නේ හොඳට පැහිච්ච ගෙඩි තමයි මේක කරපිංචා. බලා ගන්න පුළුවන්. මම මෙතන ඉඳලා තියෙනවා හෝමෝන තවරපු ලපටි. ඒ කියන්නේ ගොඩක් මෝරපු නැති ලපටි කරපිංචාත්ත. මම තව ඉඳනවා කිසිම හෝමෝනයක් තවරන්නේ නැතුව හොඳට මෝරපු මේ තියෙන ලපටි එකක් ඉඳලා තින්නේ. මම මෝරපු හොඳ අත්ත තමයි මේ තියෙන්නේ. මම මේකෙන් හරියටම මෙන්න මේ මෝරපු හරිය දඬු කැබැල්ලක් කපාගත්තා. ඒක මේ විදිහට සිරස් ආකාරයට කපාගත්තා. කපාගෙන මම මේකේ වතුර ටිකක් තවරගත්තා. ලපටි කරපිංචා දඬු කැහැලා මම හෝමෝන තවරලා තමයි ඒකේ තියෙන්නේ. උතර මේකේ හෝමෝන කිසි දෙයක් නැතුව මම මේකේ මාධ්‍ය විදිහට අරගෙන තිනු. ඔයගලන්ට ඒකත් පොඩ්ඩක් දැනුවත් කරන්න. මම මේකේ මාධ්‍ය විදිහට අරගෙන තින්නේ කොම්පෝස්ට් වි පසු විතරයි මේකේ මාධ්‍ය විදිහට අරගෙන තින්නේ. ඕන මම හෝමෝන මුකුත් නැතුව නිකන් කරපිංචා දණ්ඩ කොහොම දාගත්තා. හරි. ඊට පස්සේ මේ තියෙන කරපිංචා ඇට මම ඇට ටික මේ විදිහට හදා ගන්නවා. කරපිංචා ගෙඩි මේ දෙන කරපිංචා ගෙඩි ගෙඩිය තමයි ඊට පස්සේ ඇටේ වවට පස් වෙන්නේ. මාංශල ගතිය ගියාට පස්සේ මම ඒ පෝච්චියම මෙන්න මේ විදියට තවාන් කරගන්නවා කරපිංචා ඇට ටික. ඔගලන් බලා ගන්න පුළුවන් ඔන්න විදියට තවාන් කරගන්නවා ඒකත්. එතන කොහොම තුනම තියෙන්නේ වර්ග තුනක් තියෙනවා. මෙන්න මේ විදිහට ඒක මම වතුර දානකොට පස්සලෙන් වැහිලා යන විදිහට හරි ගැස්සුවා. ඊපර මෙතන තියෙනවා කරපිංචා ඇට ලපොටි දඬු කැබැල්ලක් කරපිංචා අමු. මේක හොඳට මෝරච්ච එකක්. ඒතර මෝරච්ච කෑල්ලේ හෝමෝන තවරලා නැහැ. අමු කෑල්ලේ හෝමෝන තවරලා තියෙනවා. හරි. අපි බලමු මම මේක ඔයගොල්ලන්ට සති තුනක් වගේ කාලයක් ඇතුළත මම මේක මොකක්ද වෙලා තියෙන්නේ, මොකක්ද ඉක්මනින්ම වර්ධනය වෙන්නේ කියන දේ මම තව වීඩියෝ එකකින් පෙන්නනවා. එහෙනම් මම හිතනවා මේ වීඩියෝස් ඔයගොල්ලන්ට වැදගත් වෙයි. මේවා බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඔයගොල්ලන්ට තව යාළුවන්ට බලා ගන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. අපි අලුතෙන් දාන වීඩියෝ ඔයගොල්ලන්ට එසනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මොනා හරි වීඩියෝස් අරගෙන අපි නිරන්තරයෙන්ම වහමුට එනවා. මම හිතනවා මේ දේ ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. අපි ප්‍රායෝගිකව ඔයගොල්ලන්ට මේ දේවල් පෙන්වන උපරිම අපිට
ලොකු කැමරා පහසුකම් නැති වුණා අපිට තියෙන පොඩි පහසුකමෙන් උපරිම ප්‍රතිඵල අරගෙන හොඳම තත්ත්වයට අපි වීඩියෝස් ඔයගලන්ට පෙන්වන්න උත්සාහ කරනවා ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් subscribe කරන්න අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු එහෙනම් ඕගොල්ලෝ සියලු දෙනාටම ස්තුතියි।